නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පළවෙනි කියනොන් ලංකාව ඉන්නේ සිංගප්පූරුවේ ගියේ නෑ. එහෙම බොරු කතා අපි යනවා නම් යන්න තිබ්බ අපිට 2015 ඉතාමත් ප්‍රබල රජයක් එක්ක සටන් කරලා එතකොට අපිට යන්න තිබ්බ. අපි කවදාවත් එහෙම පරාජය හමුවේ පසුබසින කට්ටිය නෙමෙයි. අපිට මේක හොඳ පාඩමක්. අනද හරි කැත වැඩක්නේ කරේ. අර සිරිකොතේ මිනිසුන් සිරිකොත තමයි හැමෝම දන්න තැන. මෙතනට මිනිසුන්ට එන්න කියලා ඔක්කොම කළා. අපිත් අපේ සියලු සෙනඟට එතනට එන්න කියද්දි එතන මේ ලොක් දාලා වහලා තිනකොට හරි ඒක වැරදීනේ. දැන් මිනිස්සු එතන බැන බැන තමයි මෙතනට එන්නේ. ඒකට තව තවත් මේ පක්ෂි ගැන මිනිසුන්ට කලකිරෙනවා. නායකයන් ගැන කලකිරෙනවා. මේ වැඩේ කරන්න එපා. මම ඉතාමත් උමනාවෙන් සිරුදනන් ඉල්ලනවා. මේ එකමුතු වෙලා මෙතුමට දැන් අවස්ථාව දෙමු. මෙතුමා බෙල්ල තිබ්බා. ඇත්තටම මෙතුමා අපි හැම කෙනා වෙනුවෙන්ම ගිහිලිවර වෙලා බෙල්ල තිබ්බා වගේ වැඩක් කරේ. හැබැයි මෙතුමට තව වයස තියෙනවා. දැන් මෙතුමට අවුරුදු 52ක්. තව අවුරුදු 3ක් 4ක් යනකොට මෙතුමා හොඳම වයසට එන්නේ. ඉතින් එතකොට ශක්තිමත් නායකයෙක් විදිහටත් ශක්තිමත් විපක්ෂයක් විදිහට අපිට හැමදේට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් මං ඉල්ලා සිටිනවා මේ සඳහා මේ රණ්ඩු සරුවල් අමතක කරලා දාලා පක්ෂයක් විදිහට අපි ඉස්සරහට යනනම් අපේ සජිත් මැතිතුමාට ජනතාවගේ ඉල්ලීමට කන්දිලා එතුමට අවස්ථාව දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඇත්තරම මම වර්තමාන ජනාධිපතිතුමාට ඒ සියලු දෙනාට මහන්සි වෙච්ච සියලු දෙනාට අපි සුබ පතනවා. අපි කුහක නැහැ. අපි රණ්ඩු වෙන්න යන්නේ නැහැ. අපි මේ බලාගෙන ඉන්නවා ඔබතුමාලා කොයි විදිහට ඉදිරි අවුරුදු කීපය මේ රට කරන්න කියලා. ජනාධිපතිතුමාට ලොකු කාර්යභාරයක් තියෙනවා. මොකද එතුමා විනයක් හොරුන්ට ඉඩ දෙන්නේ නැහැ, වංචාකාරන්ට දෙන්නේ නැහැ කියලා කිව්වොත් එතුමාගේ කැබිනට් මණ්ඩලයට හරි අත 40ක් තමයි එතුමාට පත් කරගන්න වෙන්නේ. රටේ මිනිස්සු බලන්ගෙන මම දැක්ක මේ Facebook එකේ post දාලා තිනවා නොයෙකුත් කට්ටියගේ මූණවල් දාලා මේගොල්ලෝ නම් ඔබතුමාගේ කැබිනට් මණ්ඩලේ පත් කරගන්න එපා කියලා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා එතුමා එහෙම කරයි කියලා. සමහර විට පාර්ලිමේන්තු මැතිවරණය වෙනකන් ඔවුන්ගේ ඡන්ද ටික රැකගන්න සමහර විට මිනිසුන්ගේ සිත්‍රිද වෙන දේවල් නොකර ඉඳලා පස්සේ තමුන්ගේ හිතවතුන්ට ඇමතිකම් දෙන්න පුළුවන්. හැබැයි අපි නම් බලාපොරොත්තු වෙන එහෙම නෙවෙයි. ඇත්තරම රට හොඳ තැනකට ගේන්න ඕන නම් ওই හොරකම් චෝදනා තියෙන, වංචා දූෂණ චෝදනා තියෙන ඔය ඔබතුමාත්ව ජනාධිපති කරවන්න ඔය නඩු ගොඩක් තියෙන කට්ටිය හරියට මහන්සි වුණා. මොකද ඒගොල්ලන්ගේ නඩු ටික ෂේප් කරගන්න. ඒ හැම කෙනා ගැනම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. නැත්තම් මේ රට ඉස්සරහට ගොඩක් ප්‍රශ්න වෙයි ගෙනියනකොට. breaking.lk